මන් දැන් ඕකට එනවා දැන් සාමාන්‍ය මානසික සුවය දැන් ඔය ස්ට්‍රෙස් එක කියලා කියනවනේ කමාකය දැන් සමාකය දැන් හොඳට හොයාගෙන තිනවා ස්ට්‍රෙස් බස්ටිං ප්‍රැක්ටිස් එකක් කියලා කියන how to හොඳ වචනයකල හොඳ ලස්සනට මේක මේ වැඩේ තියෙන්නේ මෙහෙ මිනිස්සු හොඳට ඒක ප්‍රසන්ට් කරන්න දන්නවා අපිට මෙච්චර දැනුම තියෙනවා මේක ප්‍රසන්ට් කරන්න දන්නේ නැහැ දැන් ඒගොල්ලන් දන්නේ නැති කරුණු තුනක්ම මන් ළඟ තියෙනවා දැන් මම ඒවත් හිමීට හිමීට ඒ කියන්නේ ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ ඒක නිකන් එක බයි ප්‍රොඩක්ට් එකක් එකක් ඒගොල්ලන් දැකලා තියෙනවා මොහොතක් දැන් මෙහෙම දැන් මේ තැරවෙන එක දැන් කියමුකෝ මෙතන බිමට තැරවෙනවා මෙහෙම ෆීල් වෙනේ වටේ නෝට් කරන් හිටියාම අර ස්ට්‍රෙස් එක නැති වෙනවා කියලා ඒ සතියනේ ඒ සතිය හොඳට මේගොල්ලන් හොඳට ස්ටඩි කරලා තියෙනවා සතිය පොඩ්ඩක් වැඩුවම ඉට් බස් the stress in so many chunks I would say thing then eka ekak ithin then pingotuni then eka mama then samani ara kattiyata ugannanawa ekenne then me then drive karana kota eka aran thiyenada na ne england ehema vechewa na ne kakkat na ne meka hariyata communicate moka then man eka e anu anu e then oka buduhandrage meka kiyana iriyapate kiyala hatarak thiyena ඒ හතරෙන් එකක් තමයි ඉරියාපතේ. මොකද දැන් සාමාන්‍යයෙන් අපේ බ්‍රේන් එකේ අපි මෙහෙම කොන්ෂස්නස් එකේ උඩ කැලේ ටික උඩ හරියෙන් ඉන්න කියොත් ස්ට්‍රෙස් බ්‍රේන් ස්ට්‍රෙස් කොන්ෂස් ලෙවල් ඒරියා එක. හිත ඇතුළට යනකොට එනර්ජි ඒරියා එකක් තියෙනවා පින්වතුනි. ඒකට ටැප් වුණාම තමයි මහන්සියක් නැත්තේ. තමන්ට හොඳට එනර්ජයිස් වෙන්නේ. ඒ කියන්නේ තමන්ට මහන්සි නැහැ මනසින්. ඉතින් මේක මේ මොනවාද ඒ එනර්ජි පැත්ත නැතුව යන පැත්ත තමයි ඒ පැත්ත එකක් තමයි ඔය සතිය වඩනකොට. ඒ කියන්නේ දැන් මේ මොහොතේ මේ වර්තමාන මොහොතේට අපි කල්පනාව ගේනකොට අපි නැති ඒවා කල්පනා කර කර ඉන්නේ නැතිකොට. ඒ කියන්නේ දැන් ඔෆිස් එකට හෙට ගිහිල්ලා මොකද්ද කරන්නේ? හෙට මං කොහොමද ලෝන් එක ගෙවන්නේ? එක්කෝ මොකක්ද තව මොනාර සෙටල් කරන එකක් ගැන හෙටට තියන්නුනේ හෙට වෙන්නේ දෙ. දැන් ඒක අපි ට්‍රේන් කරනුනේ මයින්ඩ් එකෙන් හිතුවා කියලා හරියන්නේ නැහැ පොඩ්ඩක් ප්ලෑන් කරන්න අවශ්‍ය දේ මිනිත්තු දෙක තුනකින් කරන්න ඕනේ ඊට වඩා ඒකට මනස thoughts වලට ඉඩ දෙනවා කියන්නේ එතන energy drain එකක් තියෙනවා ඉතින් ඒක මේ මොහොතට ගේනවා කියන්නේ දැන් ඕක බුදුහාඳුනගේ ටෙක්නිකල් ටර්ම් එක තමයි ඉරියාපතේ ඉරියව් වලට සිය පීටන එක ඉතින් ඕක toilet එකට යනවා දැන් ඇවිදිනකොට දැන් සමාකයට දැන් සමහර කිසිම දැනුමක් නැති කට්ටිය හොඳට ප්‍රැක්ටිස් කරනවා මේක ඒ දැන් අර මිලාන් වලද කොහෙද ඒ නෝනාව කොහෙද බර්ලින් ප්‍රෝග්‍රෑම් එකට එයා ඒකුණ ඉතින් ගොඩක් ප්‍රශ්න ගොඩක් පීඩාවත් එක්කින් හැබැයි එකපාරටම අර මම ඔස්ට්‍රේලියාවට කරපු ඩේ ප්‍රෝග්‍රෑම් එකේදී අර කියපු ටෙක්නික්ස් වගේක් ඒ කියන්නේ හොලිඩේ එකකට යනවා වගේ සක්මන පටන් ගන්න හැටි ඒක කෝච්චිය අල්ලන්න යනකොට හොලිඩේ එකකට යනකොට කොහොමද අපි කෝච්චි පෙට්ටිය හිතා ගන්නවා කොහොමද අතන නෝට් කරගන්නවා ඊට පස්සේ අර යන අඩිය ෆීල් කර කර යන්න ඕනේ when you are ඉතින් මේක සතියට සම්බන්ධයි ඉතින් නැත්තම් අපිට දැන් එකපාරටම පළවෙනිටම හොයා ගන්න ඕනේ වැඩේ කරන්න ඕනේ ඊට පස්සේ එතනින් එහාට ඩිස්ටන්ස් එකක් තියෙනවනේ ඒ ඩිස්ටන්ස් එකේදී ඒ ටිකේදී අර මොහොතට අඩිය තියති යනකොට අර ස්ට්‍රෙස් එකක් නැති ටෙන්ෂන් එකක් නැති මයින්ඩ් එක ප්‍රොටෙක්ට් වෙනවා මේ විදිහට ඉතින් ඕක එකක් එයා ඉතින් මං හිතනවා එයා ඇවිල්ලා බන කිව්වනම් හොඳයි නේද කියලා. එයා මට ලස්සනට තේරුම් කරා. එයා කරන හැටි. මම හරි සතුටු වුණා. මොකද මේගොල්ලන් පොඩ පොඩ ප්‍රායෝගිකව මේ බුදුදහම අපේ කට්ටිය විශේෂයෙන්ම අපි මේ මේක රැකගෙන ආපු සිංහල කට්ටිය ඇත්තටම මේගොල්ලන් තමයි දැන් මේකේ මේකේ දර්ශනයට මේක ප්‍රැක්ටිස් එකකට අපි යන්න ඕනේ. මේක හැමදාම අපි දැන් මේ කියන්නේ අපේ තියෙන ඕනේ එකක් තමයි ගුණයක් වැඩෙන විදිහට හිත කරප්ට් වෙන්නේ නැතුව අර හිත සාන්තියක් වෙන පැත්තකට එන පැත්තක් අපි මේ ආත්මෙදී කෙරෙන්න ඕනේ. අනිත් එක තමයි මම නිතරම කියනවා මේ ජීවිතේ රහස දැනගන්න නැතුව මැරුණොත් අපවත් වුණොත් ඒක තමයි ලොකුම පාපය කියලා හිතනවා. මම මේකට එනවා මේක නිකන් රිලැක්ස් වෙන්න ටෙන්ෂන් එක නැති වෙන්න විතරක් නෙමෙයි ප්‍රැක්ටිස් කරන්නේ. මේකෙන් තියෙන අරමුණක්. මේ අරමුණට මම එනවා චුට්ට චුට්ට. ඒ කියන්නේ තමන් මේ ජීවිතයේ රහස මේ කවුද මේ මේ මම කියන්නේ කවුද මොකද්ද මේ මම කියලා දෙයක් තියෙනවද එතකොට මේ මේක දැනගන්න ආපු කට්ටියක් අපි නිකන් කාලා බීලා එහෙමම නිකන් අපවත් වෙන්න ආපු කට්ටියක් නෙමෙයි මේක අපිට chance එකක් අවස්ථාවක් ලැබුණේ ඒ වගේම අපිට මේ ඇඟපතේ ශක්තිය මේ දේවල් තියෙද්දි මේක අපි මාස්ටර් කරගන්නකොට හිතන්න බෑ මේක මාස්ටර් කරන්න යනකොට අපේ ලෞකික දේවල් වලට මේ ඩිස්ටර්බ් වෙනවා කියලා පින්වතුනි.
නැපින්න ඒක අපි තාම ක්‍රමයේ අල්ලගෙන නැහැ. ඒ ක්‍රමයේ අල්ලගෙන තිනවන නම් ඒ බ්‍රේන් එක වැඩ කරන්නේ නැහැ පැත්ත. එච්චරයි. ඒ බ්‍රේන් ඒරියා එක තාම නිකන් තියෙනවා. අරක විතරයි වැඩ කරන්නේ. ඒක ඇරුවත් ඇරියතින් අරකට හොඳටම කොම්ප්ලිමන්ට් කරනවා. අපේ සාමාන්‍යයෙන් එළවුවා නම් වෙන්දට වඩා හොඳට එළනවා. තමන් බැඳලා හිටියා නම් මෙහෙමයි. නෝන කෙනෙක් මහත්තෙක් නම් එක්කෝ ළමෙක් නම් හොඳම ළමෙක් වෙනවා. මහත්තෙක් නම් සුපර් හස්බන්ඩ් කෙනෙක් වෙනවා. එතකොට මේ කොයි හරි වැඩ කරන මේ මොනවාද බොස් කෙනෙක් නම් සුපර් බොස් කෙනෙක් වෙනවා. ඒ කියන්නේ රාග දෝෂ මොහ අයින් කරලා ජීවත් වෙන ජීවිතය පටන් ගන්න පටන් ගන්නවා පිංගල. එතකොට තමන් you become more energized and efficient. ඉතින් මේකට මේකට පිංගතුනේ අර එකක් තමයි දැන් ඔක පටන් ගන්න තමයි පළවෙනිටම අපේ වැඩ කරන ගමන් කොහමද අපි මේක කරන්න ඕන එක පටන් ගන්න ඕනේ. එළවනකොට මං අර කොයි දිංගලන්තේ තනින් තන කට්ටිය මාව බස්සනකොට මේ මහත්තුරු සමහරට ඉතින් මේක මේ ගමන තමයි ටිකක් ඩක් වෙනස්. මේ මහත්තුරු කිසිම කතාවක් නැහැ. එහෙදි තමයි මේ ඒ මහත්තුරුන්ට ඉන්න බෑ. ඉතින් දැන් ඒකලා එක එකපාරයිනේ ඩ්‍රොප් කරන්නේ තව එක්කෙනෙක් ඊටස බාර ගන්නවා. ඉතින් කොහොමද ලොකු සද්ධාහකින් තමයි ඒ අය ඔය කරන්නේ. ඉතින් එක මහත්තුරු අහන එකක් තමයි. ඉතින් හිමිට මට hina සමාලයට පිටිපස්සෙන් ඉඳන් හම්දුනේ පොඩි චුට්ටක් කරුණටියක් ඇහුවට කමන්නේ නැද්ද? ඉතින් මම කියන්නේ නැහැ කියලා මං කව මහත්තයෝ අහන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් ඔහොමම එක මහත්තයම නැතයි ඔහොම කන්වර්සේෂන් එක එක පොඩි පොඩි දේවල් අහගෙන ගිහිල්ලා මම බැලුවා හරියන්නේ නැහැ වැඩේ. ඕකේ මම ඊට පස්සේ මහත්තයම කිව්වා හැමදේම කොහොමද මේ ප්‍රැක්ටිස් කරන්නේ මේ වැඩ කරන ගමන් කියලා. දැන් මං හිතනවා මේක හැමදාම තේරුම් කර කර ඉඳලා හරියන්නේ නැහැ. මං කව මහත්තයෝ අපි දැන් ප්‍රැක්ටිස් කරමු මහත්තයෝ කියලා. දැන් මහත් හෙලවනවනේ අර මේ මහත්තය හොඳ ස්ටියරින් වීල් එක ෆීල් කරන්න කියලා. අර ලෙදර් මේක තැර මෙම අල්ලන් ඉන්න හොඳට දැන් බලාගෙන ඉන්න ගමන් ඒක හොඳට බලන්න තැරවෙන හැටි කියලා. ඉතින් එහෙම කරා මන්ට. ඊට පස්සේ ආගේ පුටුව තිබ්බා ටිකක් මෙම ඇලවිලා රික්ලයින් වෙලා. දැන් මේ මහත්තයිටි මෙහෙම මං කව මහත්තයාර ලංකාවේ හාන්සි පුටුව තියෙන ඔය විදිහට ඔය සීට් එක තියෙන්නේ. එතන හොඳට රිලැක්ස් කරන්න කියලා ඒ පුටුවත් එක. ඊට පස්සේ මේ සීට් එක ෆීල් වෙන්න කියලා ටච් වෙනවා. කොහොම හරි මේ මහත්තය කතාව නැවතුණා. මමත් එහෙම මේ මහත්තයෙම තියලා ඔහොම වැඩ හිටියා. ඉතින් ඔය ගමන යනවා දැන් කතාවක් නැහැ. මම දැනගත්තා මෙයාට අහු වුණ අර සනීප පාට් එක. මේ ඒ සනීප වැඩි තින මට තේරෙනවා මේ මහත්තය ගොඩක් පිරිලත් නැහැ අරව මේ ධර්ම දැනුමත්. එහෙම තියෙන අයටත් මේක උගන්නන්න අමාරුයි. මේක අර බබෙක් වගේ ලේසියෙන් ටග් ගාලා අබ්සෝබ් කරන්න පුළුවන් මේ සිම්පල් ප්‍රැක්ටිසස් ටික. ඉතින් කොහොම හරි මේ මහත්තය දැන් දැන් අපි ගමනේ කෙලවර වෙන කලම නිශ්ශබ්දව හොම මම ඊට පස්සේ අනේ මහත්තයා අනේ පව් කියලා එතන කියනවා හාමුදු අපි ළඟටම හාමුදුරනේ අනේ හාමුදුරු මේ මගේ ළඟ හැම වෙලේම හිටියා නම් හොඳයි හාමුදුරනේ කියලා. ඊට මං කව මහත්තයා නෑ දැන් ඕක පටන් ගන්න එක ලකෝ දෙයක්. ඕක දැන් ඕක ඉරියාපතේට අයිති. දැන් මං තව ඒවා ටිකක් එකතු කරනවා. අපේ ස්ට්‍රෙස් එකයි දුකයි නිකන් අපිට දුක දැනෙන තත්ත්වය වැඩි කරන දේවල් සම්බන්ධව එක මං කියලත් ඇති. හැබැයි දැන් මම ඔය ඔතනට ආවේ එක ප්‍රැක්ටිස් එකක්. තව ඒවා අපේ තියෙනවා. දැන් සමහර කාලට අපේ ඇඩික්ෂන්ස් ඇති වෙලා තියෙනවා. දැන් ඒක ඔය හතරක් බුදුහාඳුර කියන හතරෙන් හතරට මේක අවු වෙනවා ඉන්ද්‍රිය සංවරයට. අරක්කු බිය බොනවා කියන්නේ ඉන්දිය සංවර වෙන එකක්ද නැති එකක්ද? මත් වෙනම අර බිය කතා මං කිව්වදන් ඉන්දියාවේදී නේද මං අර මාව එයාපෝට් එකට බස්සන් යනකොට මං සාමාන්‍යයෙන් අර මට පව් කියලා හිතුණා මේ මහත්තයාට පොඩි බණක් කියන්න හිතුණා. මට එයා දන්න කෙනෙක් නැති වුණත් අපි සසරේ එන කට්ටියනිකට. ඉතින් මං මේ මහත්තයාට කිව්වා මහත්තයෝ මේ ඩ්‍රයිව් කරගෙන යන මහත්තයාට මහත්තය මේ නාද you must not drink alcohol because you know bhoot preth ekolang danna bhoot preth bhootyo prethyo ekata asai kile suwandata attatama ekatta iting etukota e mahatthayako no I don't drink any alcohol only once a month swamiji I take one beer kila kiwa
Anko, then I think you have a baby booth breath. Yeah, it was a man shedding a wetter. A can a taman, a can the maker monkey and a wavy theatre. One a deck up a manasser. I corona yam deck up ever. ඒක පිංගොතන දැන් ඔය ඇල්කොහොල් ඒව ඔක්කොම හොයාගෙන තිනවා බ්‍රේන් එකේ ඩොපමින් කියන එකක් ඒක ඒ ෆීල් ගුඩ් හෝමෝන්ස් මෙහෙම එලියට මෙයා කරන එකට තමයි මේ ඇඩික්ෂන් එක එන්නේ ඒක නිකන් ෂොක් එකක් වගේ වෙන එකක් දැන් ඇඩ්‍රිනලින් එනවා බය වෙනකොට ඒ වගේ දැන් මේකේ හොඳට හොයාගෙන තිනවා දැන් ඕන දෙයක් දැන් මේ වගේ වෙන දේවල් දැන් වෙන අංශ වලින් එනවා ඒ කියන්නේ කම්පියුටර් එකෙන් කුඩාක් දේවල් එක සිද්ධ වෙනවා